सीनी ते हैं देखा हमारा बितरे कक ईस्ट ते हैं देखा हमारा कूलवा तुर उयागत सोया मीट ओयालट कैमती विधि कट सोया उयागर न सोया उया दी डेवल लेका विधि ट हरी कालुवट हरी उया ने वना बाने का गोड़ा क्रस हुए मुलीन माँ पे ईस्ट का हदा गमु एक टम में सीनी ते हैं देखा हमारा ते उन्हों तुर में से हैं दी हताक एक तुकर गान न वा में ते न दी मामा गान ने मदरास ने उन्हों तुर गोड़ा क्रस ने उन्हों तुर गत्तो ते ईस्ट का क्रिया कारी ते न ते लाया न वा ඊළඟට වතුර එක සීනියක හොඳට දිය කරගන්න ඕන. එහෙම දිය වුණාට පස්සේ මම ඊස්ට් තේ හැදි දෙකමාරක් එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් තරම් අලුත් ඊස්ට් එකතු කරන්න බලන්න. සමහර විට ඊස්ට් එක පරණ නොනොති ඊස්ට් වල තියෙන growth එක නැති වෙලා යනවා. ඊට පස්සේ මේ විදියට දිය කරලා ඊස්ට් එක වහලා පැත්තකින් විනාඩි 10ක් විතර තියාගන්නවා. විනාඩි 10කට විතර පස්සේ අපි ඊස්ට් එක අරගන්නවා. ඊස්ට් එක ඒ වෙනකොට මෙන්න මේ විදියට බුබුලු දාලා තියෙන්න ඕන. මෙහෙම ඇවිල්ලා නැත්නම් ඔයාලා අලුත් ඊස්ට් එකක් අරගෙන මේක ආයේ හදාගන්න. දැන් මන් ඩෝ එක හදන්න ඕන පිටි ටික බෝල් එකකට දාගන්නවා. අපි ඩෝ එක නීට් කරගන්නත් ඕන නිසා මේ වගේ පිටි චුට්ටක් ඉතුරු කරගන්නත් අමතක කරන්න එපා. ඊළඟට ඩෝ එක හදාගන්න බීට් කරපු බිත්තරයක් ඕන වෙනවා. ඒ නිසා මම කලින් ගත්ත බිත්තරය මේ විදියට බීට් කරගන්නවා. මම බෝල් එකට ගත්ත පිටි ටිකට ලුණු තේ හැඳි එකමාරක් දාගන්නවා. ඊළඟට බීට් කරපු බිත්තරයත් එකතු කරගන්නවා. ඊට පස්සේ බටර් මේස හැඳි දෙකකුත් එකතු කරගෙන අන්තිමට අපි හදාගත්ත අපේ යීස්ට් මිශ්‍රණයත් එකතු කරගන්නවා. ඔයාලා මේකට දාගන්න බටර් යීස්ට් ලුණු ටික හොඳට කලවම් වෙන විදියට හැන්දකින් කලවම් කරගන්න. මෙන්න මේ ගානට ආවට පස්සේ අපි වතුර ටිකත් එකතු කරගෙන අතින් කලවම් කරගන්න ඕනේ. මුලින්ම මම වතුර මේස ඇදි හතරක් එකතු කරගන්නවා. වතුර ටික ටික තමයි අපි එකතු කරගන්න ඕන. නැත්නම් වතුර වැඩි වෙලා ඩෝ එක හරියට එන්නේ නැහැ. ආයෙම මම වතුර මේස ඇදි දෙකක් එකතු කරගෙන කලවම් කරගන්නවා. ආයමත් මම වතුර මේස ඇඳි 4ක් දාගෙන පිටියක හොඳට කලවම් කරගන්නවා. මේ වෙනකොට මම වතුර මේස ඇඳි 10ක් දාගෙන තියෙන්නේ. මේ විදියට බෝල් එක වටේට ඉතුරු වෙලා තියෙන පිටි ටිකත් අතින් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕන. මම තවත් වතුර මේස ඇඳි 4ක් එකතු කරගෙන හොඳට ඩෝ එක අනා ගන්නවා. අන්තිමට මම තවත් වතුර මේස හැඳි එකක් දාගෙන ආයෙමත් හොඳට කලවම් කරගන්නවා. මේ ඩෝ එකට වතුර මේස හැඳි 15ක් මෙන්න එකතු කරගෙන තියෙනවා. ඩෝ එක මෙන්න මේ ගානට ආවට පස්සේ අපි වතුර එකතු කරනක නවත්තලා හොඳට අනා ගන්න ඕන. මේ ඩෝ එක අතේ යලන ගානට තමයි මේ වෙලාවේදී අපිට එන්නේ. මම දැන් ඩෝ එක නීට් කරගන්නයි යන්නේ. මේ තියෙන මම කලින් ඉතුරු කරගත්ත පිටි ටික මම පිටි ටිකක් මේ විදිහට ටේබල් ටොප් එක උඩට දාගන්නවා. ඊළඟට මම හදාගත්ත ඩෝ එක නීට් කරගන්නයි හදන්නේ. මෙන්න මේ විදියට අල්ලෙන් හොඳට නීට් කරගන්න ඕන. ඩෝ එක ටිකක් සොෆ්ට් වීගෙන එනකොට මම මේ විදියට අත් දෙකෙන්ම නීට් කරගන්නවා. මේ වෙනකොට ඩෝ එකේ ඇලෙන ගතිය ගොඩාක් අඩු වෙලා තියෙන්නේ. ඔයාලත් මේ විදියට ඩෝ එක හොඳට බෝලයක් එන විදියට නීට් කරගන්න. මට මේ ඩෝ එක නීට් කරගන්න විනාඩි 15ක් විතර ගියා. ඩෝ එක මෙන්න මේ විදියට බෝලයක් වගේ හදා ගන්න ඕන. ඩෝ එක රෙස්ට් වෙන්න තියෙන බෝල් එක අරගෙන මම ඒකට ඩෝ එක ගලවන්න පහසු වෙන විදියට තෙල් මේස හැන්දක් එකතු කරගෙන බෝල් එකේ ගා ගන්නවා. ඊළඟට ඩෝ බෝල් එක මේ විදියට දා ගන්නවා. ඊට පස්සේ තෙල් චුට්ටක් එකතු කරලා ඩෝ එකේ ගා ගන්න ඕන. ඊට පස්සේ ඩෝ එක මේ විදියට කවර් කරගෙන ඩෝ එක ඩබල් සයිස් වෙනකන් අපි රෙස්ට් වෙන්න පැයක් තියෙනවා. මේ තියෙන්නේ අපේ ඩබල් සයිස් වෙනකන් තිබ්බ ඩෝ බෝල් එක.
කලින්ම බෝල් එකේ තේ ටිකක් ගාගෙන තියපු නිසා අපිට ඩෝ එක ලේසියෙන්ම ගලවලා ටේබල් ටොප් එකෙන් තියාගන්න පුළුවන්. මම මුලින්ම ඩෝ එක මේ විදියට කොටස් දෙකකට කපා ගන්නවා. ඊළඟට මම කපාගත්ත ඩෝ කොටස් දෙකෙන් එකක් මේ වගේ දිගට එන විදියට හදා ගන්නවා. අද මම බන්ස් 12ක් හදන්න යන නිසා අපේ ඩෝ එක කොටස් 12කට කපා ගන්නවා. එහෙම කපාගත්ත ඩෝ කොටස් එළියෙන් ඉඳන් ඇතුළට මේ විදියට බෝල් කර ගන්නවා. එහෙම හදාගත්ත බෝල් ටික මම පැත්තකින් තියා ගන්නවා. ඔයාලට මීට වඩා ටිකක් ලොකු බන්ස් ඕන නම් ඩෝ එක කොටස් 10කට කපා ගන්න. බන් එක හදා ගන්න කලින් සෝයා එකේ තියෙන මාළු මිරිස් තක්කාලි රම්පේ කරපිංච වගේ එළවලු ටික අයින් කර ගන්නත් ඕලා අමතක කරන්න එපා. මම දැන් බන් එක හදා ගන්නවා. මුලින්ම ටේබල් ටොප් එකට තේ ටිකක් දාගෙන පොඩි ඩෝ බෝල් එකක් අරගෙන මේ විදිහට තුනී කර ගන්නවා. ඩෝ එක තුනී කරද්දී හදාගත්ත ඩෝ බෝල් එකක යටපැත්ත උඩට තියලා ඒ පැත්ත තුනී කර ගන්න ඕන. එහෙම නොකරොතින් බන් එකේ ෆිනිෂින් එක වෙනස් වෙනවා. ඩෝ බෝල් එක ඔයාලා වැඩි තුනී කර ගන්නත් යන්න එපා. මෙන්න මේ ගානට ආවට පස්සේ අපි තුනී කරන එක නවත්ත ගන්න ඕන. ඊළඟට සෝයා එක ෆිලින් එකක් විදියට දාගන්නවා. සෝයා එක දාගන්නකොට බන් එකට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න සෝයා තේ හැඳි එකමාරක් විතර තමයි මම දාගන්නේ. ගොඩක් සෝයා එක දාගත්තොත්ින් අපිට බන් එක හරියට නවා ගන්න බැරි වෙනවා. බන් එක නවා ගන්නකොට මාළු පාන් එක නවා ගන්න විදියටම තමයි නවා ගන්න ඕන. මුලින්ම එළියේ ඉඳන් බන් එක ඇතුළට මේ වගේ නවාගෙන ටිකක් මේ විදියට ප්‍රෙස් කරගන්නවා. ඊළඟට මේ විදියටත් නවා ගන්න ඕන. දැන් මේ ටිකක් මේ විදියට අරගෙන බන් එකෙන් තියාගන්නවා. මෙන්න මේ වගේ ධාරයෙන් විදියට නවා ගන්නවා. අපි මේ බන් එක ගොඩක් අඩු කොස්ට් එකකින් හදන නිසා ඔයාලා සෝයා ගන්නකොට ලූස් සෝයා එකක් ගන්න. මම මේ බන් එක හදන්න ගත්ත සෝයා එක නම් රුපියල් 30ක් වගේ ගොඩක් පොඩි මුදලකට තමයි ගත්තේ. මම එහෙම හදාගත්ත බන් එක අනිත් බන්ස් ටික හදාගන්නකම් කිචන් ටවල් එකකින් වහලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම ඒ විදියට හදාගත්ත බන්ස් 12ක්. මම දැන් මේ බන්ස් ටික ආයෙමත් ඩබල් සයිස් වෙනකම් පැය භාගයක් කිචන් ටවල් එකකින් වහලා තියෙනවා. පැය භාගයක් ගියාට පස්සේ අපේ බන්ස් ටික ඩබල් සයිස් වෙලා ගොඩක් සොෆ්ට් එකට ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් අපි බන්ස් ටික ගැඹුරු තෙලේ බැද ගන්න ඕන. ඒකට මම මේ වගේ තාච්චියකට තෙල් දාගෙන ලිපපත්තු කර ගන්නවා. තෙල් ටික මේ විදිහට රත් වෙලා එනකොට අපි හදාගත්ත බන්ස් දෙකක් තෙල් එකට දාගන්නවා. එකපාරට බන්ස් වැඩිපුර දාගන්න එපා. එහෙම වුණොත් ඔයාලට බන්ස් ටික බැද ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. බන්ස් ටික ඉක්මනට බැදෙන නිසා අපි වැඩි වෙලාවක් එක පැත්තක් බැදෙන්න තියන්නේ නැහැ. ටික වෙලාවක් යනකොට මේ වගේ බන් එක බැදිලා එනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදියට গোল্ডেন බ්‍රවුන් කලර් එකට ආවට පස්සේ අපි බන් එක රිබෙන් අයින් කරගන්නවා. මේ තියෙන්නේ අපි මේ විදියට හදාගත්ත අපේ සෝයා බන්ස් ටික. අපි දැන් එක බන් එකක් කඩලා බලමු. ඔයාලට පේනවා ඇති මේ විදියට හොඳට පාන් වගේ බන් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරලා bell icon එක click කරන්න කියලා මතක් කරනවා. මේ වගේ තවත් රසවත් රෙසිපි එකක් අරගෙන මම ආයෙත් ඔයාලා හම්බෙන්න එන්නම්. ඔයාලට සුබ දවසක්.